ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. විෂ කුසලානේ අතේ තියාගත්ත අතට ගත්තා වගේ ඒ කාරණේ මට හෙට සිද්ධ වෙනවා අනිවාර්යෙන්. මං ඒකට කියන්නේ බිය නැතිකම ඒ සූදානම් මේ කිසි දෙයක් නෙවෙයි. ඒක තමයි ස්වභාවය. හිනහවෙයි අද මට මේ මොහොතෙන් පස්සේ රටෙන් භාගයක්. මොකද හේතුව මොකද මේ කියලා. ඒ නොදැනුවත්කම නිසා බව කියන්නයි මම මෙතනට ආවේ රහසක් විදියට. ඉස්සෙල්ලාම මට කියන්න ඕන නෑ, මේක මට බොහොම ඓතිහාසික අවස්ථාවක්. මං නිර්පාක්ෂික කෙනෙක්. මං කිසිම දේශපාලනයක් කරලා නැහැ. කිසිම දේශපාලන කටයුත්තකට කිසි ආකාරයෙන්වත් අතපොවල නැහැ. නමුත් මං අම්මා කෙනෙක් විදියට, දැන් වියපත් මාතාවක් විදියට මං ලෝකෙ දිහා රට දිහා බලාගෙන හිටියා. බොහෝම කඳුළු සුසුම් ඇතුව දහසක් තරුණයෝ මගේ වගේ තරුණයෝ මිය යද්දි, ඒ කාලේ මට වඩා වැඩිමහල් තරුණිය මේ යද්දි කාලයක් හිටියා. ඊට පස්සේ උතුරේ දකුණේ හැම පැතිවලම අම්මල කඳුළු හෙලද්දි ඒ සියල්ලම මට දැනුණා. ඒ සියලුම කඳුළු දිහා බලන් ඉඳලා මේ රටට යා යුත්තේ කුමක්ද, විය යුත්තේ කුමක්ද කියන දේ මං කල්පනා කරද්දී මං අවුරුදු 30ක් බලාගෙන හිටියා. හැබැයි අවුරුදු 30කට ඉස්සෙල්ලා මේ ඓතිහාසික අවස්ථාව කියලා කියන්නේ මීට අවුරුදු 30කට කලින් මම මේ වේදිකාවේ මේ වගේම පුටුවක ඉඳෙද්දී මේ රටේ මේ කලා රසික රසිකාවියන් මේ අතුරු සිදුරු නැතුව පිරිලා මේ වේදිකාවට නැග්ග එදා හිටපු සංස්කෘතික අමාත්‍යවරයාට හූ තිබ්බා. මට නැගිටලා යන්න හිතෙන තරම් මට හරි අපහසුයක් ඇති වුණා. මොකද ඒක මං ආවේ ඒවා බලාපොරොත්තුෙන් කරන්න නෙවෙයි. නමුත් එදත් මිනිසුන්ගේ යහපත් චේතනාවන් කියන දේ හරිම මාර්ගයක් තිබුණා. ඉඩක් තමයි තිබිලා නැත්තේ. එදායින් පස්සේ මේ අවුරුදු 30කට පස්සේ අර මං ඉස්සෙල්ලම කිව්වාගේ මට පිස්සුයි කියලා හිතාවි සමහරු මේ නහින දෙහින කාලෙට මොකක්ද මේ කරගන්න යන්නේ කියලා. නමුත් මං සාමාන්‍යයෙන් එකක් තියෙනවා, ඕනෑම දෙයක් කල්ැල් බලලා බොහෝම කල් අරගෙන හරි සුදුසු දේ කරලා අදීනව සුදුසු දේ කරන්න කැමති සහ පුළුවන් කෙනෙක් මං. ඒ නිසායි අද මෙතනට ආවේ. රහස තමයි මේ වෙනකන් මම ඔබතුමන්ලාගේ ජනාධිපති අපේක්ෂකයා අපේ අනුර කුමාර දිසානායක මහත්තයා හම්බ වෙලා නැහැ. කවදාවත් එතුමා මට කිසි දවසක කිසිම ආරාධනයක් කරලත් නැහැ. ඒ අවංක විනීතකම. මොකද ඒක දැන් ඔක්කොටම දැන් ඊළඟ තියෙන කුතුහලයක් යට ප්‍රේමකීර්තිගේ ඝාතනය පිළිබඳව. ඒ ඝාතනය පිළිබඳව මං අවුරුදු මහ විශාල ගානකට පස්සේ කතාව සොයාගෙන ගිහිල්ලා ඉවර වෙලා ඇත්ත දැනගත්තු මොහොතේ මම ඉස්සෙල්ලම කරේ මෙතුමා හම්බුනේ නැහැ එදා මට ගිහිලා දැනුවත් කිරීම. මං කිව්වා මට කිසිම පක්ෂයක් නැහැ, මට කිසිම ආර්ථික වෙන කිසි හෝ ලාභයක් නැහැ. මම කියන්නේ මේක රට දැනගත යුතුයි. මේ වසං කරන ලද සත්‍යය එළියට එන්න ඕනේ, නැත්තම් මේ වගේ දේවල් තව වෙනවා රටේ කියන එක. එතනදී එහෙම වෙලත් මෙතුමා මට කවදාවත් කතා කරලා අක්කේ මෙතෙන්ට එනවද මෙහෙම එනවද කියලා නෑ. ඒත් කාලෙකට පස්සේ මම මල්ලියේ කියලා ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා. අක්කේ මේ මං කිව්වා මෙන්න මේ කරුණු කාරණා මං අගේ කරනවා. එච්චරයි මං කිව්වේ. ඒ කියලා බොහොම සුහදව ඒ ටික කියලා තිබ්බා. ඊට පස්සේ කාලෙකට පස්සේ ආපහු යම් යම් තැන්වල කරපු යම් යම් කතා ඇහිලා මට සාමාන්‍යයෙන් මං අහනවා. දැන් කියන්නේ මට මගේ ජීවිතයේ කාලෙත් එක්ක අරගල ජීවන අරගලයත් එක්ක මට කිසි දෙයක් අහන්න තරම් කාලයක් නැහැ. ඇහෙන දෙයකින් මං කාටත්, ඒ කියන්නේ ඒක සාමාන්‍ය සිද්ධියක්, මම මෙන්න මේ ටික හරි වටිනවා, මේව රටක ප්‍රතිපත්ති මේ වශයෙන් ක්‍රියාත්මක වෙනවා නම් කොච්චර හොඳද කියලා කිව්වා. ඒකත් එහෙම ගියා. රහස තමයි මෙතුමා මට ආපහු කතා කළේවත් මුකුත් නෑ. මම ඊයේ කතා කරා. ඊට පස්සේ මං ඇහුවා මීට දැන් මේ දැන්
මෙතන මුඛ්‍ය කාරණාව ජනාධිපතිවරණේ ජනාධිපතිවරුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව කරන්න කියන්නේ මොනවද කියන එක මම මේ බොහොම සරල වචන වලින් කියන්නේ. මෙතුමන්ලා කියන කටපටල වෙන කිසිම වචනයක් කියන්නේ නැහැ. මම මේ සරලම මේක යම් කිසි මොහොතක ඈත 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 ඉන්න ගමක ඉන්න පුංචි කිසිම දැනුවත් නැති පුංචි හැරමිටි ගහන අම්මා කෙනෙකුටත් මම දැනෙන්න කියන්නේ. මෙතුමාට මං කතා කරා, මෙතුමා කතා කරා. එතකොට මං කිව්වා මොනවා හරි යම් කිසි දෙයක් සිදුවිය යුතුයි නේද කියලා. හැබැයි මේ ස්ත්‍රීවාදය පිළිබඳව මට මේ ලොකු කාරණා මාතුල නැහැ. මොකද මං ගුවන් ඉදිරියේවත් කාන්තා වැඩසටහන් වැඩිය කරේ නැහැ. මං කරේ වෙනම ගොඩාක් වැඩසටහන් කරා. මොකද අඩුවෙන්ම කළේ කාන්තා වැඩසටහන්. මොකද ඒකට හේතුව වුණේ මට තිබුණ පොඩි පිළිකුලක් මේ රටේ කාන්තා වැඩසටහන් කියන දේවල් මෙහෙවන්නේ එන්ජිඕස් වලින් කියලා. ඒ කාලා බීලා නටලා කරලා අවසානයේ මේ 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 එන්ජිඕස් වල මුදල් ගන්න විතරක් පින්තූර ගන්න ගමට යන කාරණාව මම හොඳට දැකලා තිබුණා. ඉතින් ඒක නිසා මගේ තිබුණේ මට ඒක පිරිසිදු කිරීමේ ශක්තියක් නැති හින්දා මම නිහඬව හිටියා. ඒ කියන්නේ මං කාන්තා වැඩසටහන් වලට සම්බන්ධ වෙලා හිටියේ නෑ. අද ඊයේ ඉඳන් කිව්වා අක්කේ අපේ කාන්තා සමුළුවක් තියෙනවා මෙන්න මෙහෙම තැනක පොඩ්ඩක් පෙනී එන්න පුළුවන් ද අහන්න කියලා. මම කොහොමද එනවා? කිසිම මට සූදානමක් තිබුණේ නැහැ. මොකද අපේ ගෙදර පුංචි මේ 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 චූටි බබෙක් බලාගෙන මේ අරගලයකුත් තියෙනවා මේ අපිට. එහෙම තියෙද්දිත් ඒකත් මුකුත් හිතන්නේ නැතුව මං කිව්වා මේ ඔව් මං එනවා. එතකොට මේ අක්කට පුළුවන් ද පොල් තෙල් පහනක් පත්තු කරන්න? කමක් නැත්. මං කිව්වා කමක් නැහැ. එහෙමත් කිව්වා. එච්චරයි. මේ දැන් විනාඩි 5කට විතර කලින් වෙනකන් කවුරුත් මම කියන්නේ මම හිතුවෙත් නෑ, මෙතුමා දන්නෙත් නෑ මට වචන පහක් කතා කරන්න ඕනකමක් හැකියාවක් තියෙනවද කියන එකක්වත් දන්නේ නෑ. මට මෙතනින් කියන්න ඕනකම දෙන්න මමයි දැන් විනාඩි 5කට ඉස්සෙල්ලා කිව්වේ මට මොනවා හරි චුට්ටක් කියන්න පුළුවන් මට කමක් නෑ මං කියන්නම් කියලා. මේ වේදිකාවකට එන්න කිසිම දෙයක් මේ බලාපොරොත්තුවක් ආරාධනාවක් කිසි දෙයක් නැතුව මෙතනට ආවේ. මං ඒකෙන් අදහස් කරන දේ තමයි රහසෙන් මම මේ සපයන්න හදන වතුර පොහොර තමයි මෙතුමන්ලා ඉතාමත් විනීත විදියට අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැති මිනිස්සු. මගේ ස්වාමියා මේ රට විසින් මරා දාලා දැම්මම කෝටි 50ක ගණන් කරලවත් නැති ගණන් මේ කෝටි 50ක වන්දි නඩුවක දැන් අවුරුදු 5ක් තිස්සෙත් මම මේ පෙනී හිටින විත්තිකාරියා. දැන් ඒව මට කිසිම අදාළ කමක් නැහැ මෙතෙන්ට. මම මේ පුංචි නිකම් මේ සහිපත් වුණා මම මේ කියන්නේ ඒ කාලෙදිවත්. ඒ කියන්නේ මේ මම මෙහෙම නෙවෙයි මේ රටේ මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ මෙහෙමයි කියලා හඬා වැටෙන කාලෙදිවත් ඒකෙන් ප්‍රයෝජන අරගෙන ජනතා විමුක්ති පෙරමුණ හෝ මිතුමා හෝ කවුරු වුණ හෝ මට අපිට සහභාගි වෙන්න මේ ගැන හඬා මේ ගැන හඬගා කියන්න කියන වචනයක් කිව්වේ නැතුව ඉතාමත් විනීත විනයගරුක සාධාරණ පිරිසක් නිසා අද මං ස්වේච්ඡාවෙන් මෙතනට ආවේ.